නොරමන්තුව තුමන මීට සති දෙහකට කලින් අපි පහුකරේ පොසන් මාසය පොසොන් මාසය ලාංකය බෞද්ධ ජනතාවට අදගත් වෙන්නේ මිහින්ඳදු මාහිමියන් බුදු්දහම ලංකාව රගෙනාපු නිසා. එතනි ඉහාට ගිහිල්ලා උහන්සේ ගෙනාපු බෞද්ධ සංස්කෘතිය ලංකායි බෞද්ධන්ට පමණක් නෙවෙයි මේ සකල ලංකාවාස හැම දෙනට වැදගත්වෙනවා හන්ස එක ඉගැන්වීමක් තිබෙනවා. දෙවන පි රජුරෝ මුණ ගැහුණට පස්සේදී මිනිඳු මහරහතන් වහන්ස කියනවා රජතුමනි ඔබ මේ භූමියයේ අයිතිකරවානෝ භාරකාරයයි කිය. ඒක මංහිතන්නේ රටක පාලන බලය හොබෝන් ඕනෑම කණ්ඩායමකට අනුගමනය කරන්න ඕන අනුගමනය කළ යුතු සරර්ව කාලීනු ප්‍රදේශ. ජනත විසින් මේ ආණ්ඩු බලය ලබා දෙන්නේ වසර පහකට දැන්නම්. ඒ වසර පහතුළ මේරටේ දේපල ජනතාවගේ බදුමුදල් වල භාරකාරත්වය මිසක් අයිතිකාරත්වය නෙවේ. නමුත් මෙරට පානය වලේ හොබොම හැම ආණ්ඩුවක්ම. ඔවුන් හිතුව ජනතාව තමන්ට අයිතතිය ලබා දෙනවා කිය භාරකාරත්තුවේ නෙවී ඒ නිසා තමන්ගේ පාලන සමයන් තුළ තමන්ට හිතු හිතුව ආකාරයට මේරටේ දේපල ඉඩන් විකුණන්න බදු දෙන්න ඒ ආණ්ඩු කටයුතු කළ දැම්මි අද අපි සාකච්ඡා කරන ඉඩන් සන්තගේ පැවරීම සීමාකිරීමේ සංශෝධනයගැන කතා කරනකොට ගරු මුල්ලස්සනට මන්තුවේතුමින් මේ පහුගේ කාලයක් පුරාම මේ ගත වෙන ොහොතෙත් මෙයා්ඩ සිත කරමින් ඉන්නෙත් මෙරටේ ජනතාවට අයිති ඉඩම් විදේශය සමාගමට බදදනයක ඇත විකනනයක. ද මීට කලින්න්නම් අප හලතිබුණා ලංකාව හිටිය දේපල වෙන්දේසිකරුවෝ ප්‍රසිද්ධ සමාගමති වන ශක්මන් නයන් සමර වික්‍රම කියල එක ඔහු ඇවර පස කවුරුද දන්න ඔුන්ගේ බිස්නසකම තමයි දේපල වදේය ක්මන් යන් සමරවික්‍රම. බැ මේ අ්ඩුවේ වසරතුරු ක්‍රියාකාලාපි බලුවට පස්සේ. ශොක්්බන්ැන් සමරවික්‍රම ඔවුන්ගේ වන්දේසිෘති අභිබවා. දැන් ්‍රනිල්ලන් සමවිම වන්දේසිකරුවන්ගේ සමග මිසර වෙල තිබෙනවා. ශක්බන්යැන් සමරවික්‍රම අබි බව රනිල්ලැන් සම දේපල වන්දේසිකරුවන් අගේට මේරටේ දේපල ඉඩ ඉුණ ගෙන අලු. ති මේ කරන්න එෙවෙන උත්සාහ. Them, learn. Learn hey. ැ බණ්ඩාරණායක මැතිතුමා ගැන මේ විවාදිදිම තක් කලා ෆිලංකා නිදස් පක්ෂ ඔටසක් කාන්ඩුන ජනය කරනවා ගාල්මෝදර පිට්ටනයේ බණ්ඩාරරාක මැත්තුමාගේ ප්‍රතිමාවක් තියෙනවා දැන් මේ විදේශීය සමාගම් සතු විදශී සමාගම් සතු දේපල් අත්පත් කරගත්ත ද ස පනන්ස මජනක් කමුණ ආන්ඩුවට යකත්ත ී ඩාගක මැතුම. එතුමාගේ ප්‍රතිමාව ඉදිරිියන්තිබෙන්නේ චීන පෝට් සිටියක පිටිපැස්සෙන් තිබෙන්නේ චීන ශංග්‍රා හෝටලේ සංග්‍රයා හෝටලටයි පෝට් සිටිය අතරමැදද බඩර්රාගේ මැත්තුමා විරාජමානව ප්‍රතිමාවක් හිතිියද බැබලි බැබලින්නවා. උන්රටේ තත්වේ මේ ඉඩම් දශකය ලද ැනීමද සීර සියක බද්දක් අය කරන්නට දෙදාසතර දෙදස් පහ සඳහන ආණ්ඩුව කාලයේ යෝජනාවගෙනාවේ. එවකට ක්‍රෂිකකාර ම ඩම් පසම්පත් වාරි මාර අමාතේශ බර කටු කල අපි. අපේ ඉඩ මැතු හැට කටුතු කළේ අන්ුසානායගන් තුම අප සියර සක් බද්දක් විදේශකයන්ට පැනෙවවේ මේරට ඉඩංවල අයිතිය පළමු අයිති හිමියයුත්තේ මෙරට ේදේශය ජනතාව නිසා. මොකද ඉඩම් මලදීගැනීමට එන විදේශකයන්ගේ වත්කම් එක්ක. ඔවුන්ගේ වත් පොහසත් කම් එක්ක අපේ දේශය ව්‍යාපාරිකයට ව්‍යියෝසායකට ලේසිය තරන් කරන්න බෑ. ඒස තමේ සිසික බද්ධක් පැනූවි. හැබේ මයා අ්ඩු ආපු ගමන් නිදහස් දසය අයවැලේක ැර ප්‍රෝව්ෆාක මැම්මතුමා කිය පිදිහයට. ඉඩ නිදහස් කරා. විදේශකයන්ට වූමනාතායටමලදීගන්නඩ පුළලන් විදිහ. ඒනීති ිහිල් කරා ඒ නීතිය තවත් දිගරත්තමාද මේ තමමුන්නාාස සම්ම කරන්න යන්න මේ විදේශිකයන්ට ඉඩං ලබාදීම පිළිබඳව ඔවුන්ට ඉඩම් අයිති යත්පත් කරදීම පිළිබඳව මෙතරම් කැසකවන්න මේ ආණ්ඩු ඒ තමුන්ාන්සලා මේරටේ බාණ්ඩාගාර්ය පුරවන මේරටේ බදුගෙවන ජතාවට ඉඩන් අයිති ලබාදීමේද මෙතරම් උත්සක කටයුතු කළ තිබෙනවාද අද ගිහිල බැලූත් ගංවතුරෙන් තමන්ගේ ගෙවල් ඉඩං අහිමිවෙච්ච, නායාමෙන් තමන් ඉඩන් අහිමිවෙච්ච ජනතාවට ජනතාව ගුන් හිට දැන් අහිමි කරලා. තමුන් ආසල ඈත ප්‍රදේශවල ඒ ජනතාවට ජීවතෙ බැට දුෂ්කරතන්වල හිදාලාල බෙනවා. පදිංචයට සුසු වටිනා ඉඩන්. වගාර ට ඉඩ න්න ලාතින මහ ගල් පපරුවත ගල් ගොඩවල් මැදර ගහිල්ලා ජනතාව අත්ත අරලති බෙනවා. අදත්. මීරිය බැත්දිදන නාපු නතාවගේ කේදවාචක යක. අප කළුතර දිස්වක්කේ නාය මේ අවධාරම් ලක්කච ජනාව ඉරණන ක. අද බදුුල දිස්්‍රක්කේ Nන්බR එක කියනවා. බදුුල දිස්වික්කයේ ඉඩංවලින්සිට හැට හයක. ඒඩම් පදිංචය නුසුසුයි කියලා. අවධානම් කියලා. එහෙම නං. පෙල්ලා තිෙන්න්න නේ නතාවගේ ජීවිත අවධන ලක්කරන්න නැතුව ඔවුන්ට සූස ඇංගල උන් පාදිංචි කරන්න. හැබැ ඒ ජනතාවටැල්ල පාදීමේදී තමුුණ ශසල මතරම් උනන්දුව දක්වන්නේ නෑ මේ මෑත කාලෙ වඩන්නේ අද ගිහිල හොයලවැැලුවෝත් දෙදාස් අතර සුනාමියයට හුවවෙච්ච මුහුතු කරෙහිටපු ජනතාවට රටමැද්දෙන් ගෙවල් හදලා සමහරෝය රාජනන සංවිධන දධත් වෙල. හදල දුන්න හැයි ඒ ජනතාවට තාම් ඉඩම් ඔපපුනෑ ඒ ජත ඉඩම්වල අයිතිය නෑ ඕන්න දරුවයේ පාසර්දාගන අර්බස ප්‍රශ්න ඉරම අයිති ඔප්පු කරගන්න බෑ ඒත් ඔබව බලට පත්්කරන්න චන්දය දෙන මේ ආණ්ඩුවක් රටක් දුවවන්නට බදුගෙවන ජනතාවට තමන්ගේ සුජාත අයිතියක් වෙච්ච ඉඩම්වල අයිතිය ලබා දෙන්නට මැලිවෙන ආණ්ඩුව චන්ද කාලෙ වීවිද පොද දෙෙනවා තමයි. නමුත් ඒ සඳහා ක්‍රියාත්මක වැඩපිල්ලක් හරයට නැති යාආ්ඩුව විදේශික ැනිිනම් පැවරීමේදී නම් බොහම කාර්ශූරෝ කාරක්ෂම කටයුතු කරනවා. තින් මේවා මේවා පිටි පැස්සෙ තිබෙන ගන දෙෙන වෙෙදරක් වෙන තවරුත්න තරක්යයි දැන් සමාගම චීන කට හැන් කර සමාගම ඒ කාලෙ පුෂ්පාරජ පක්ෂ පදනට තිබුල් ලඋපා ලක්ෂක සියනුපා ගැන ආරංච වෙන්ෙන අවරුද් දෙගක් තුනක් ගියා. මන්ද කළඟති කියලා තියෙනවා පුෂ්පාරජ පක්ෂ පදනමෙන්ගේ මුදල් ලබා දුන්නේ අඩු වාදැන්ල්ලාබී ජනතාවත් නිමා සදාගන්නේ කියලා. මන්දන්න තමුණාසේ කොම දිස්ශ්‍රික්ක එකක ජනතාවකටවත් ඒ පුෂ්පාරාජ පක්ෂ පදනමෙන් හදදිපු ගියත්තිව කියලා. අනිත්තගතින් අනිතගතින් චීන සමාගමට ලංකාවේ, ත් මනිහකර ගයක් හටදන්න න්න ඕක පුෂ්ාජ පක්ෂ පදනමට දෙෙන් නද ඔක නිවාස සමාත චෙල් දෙඩ පුලුවන් ඕන ෙවල් හතට දඩ පුලුවන්. ඇයි පුෂ්පාජ පක්ෂගේ පදන මස්සේ මෝක ගැහේ. ඇයි මේ මේ අය මෙවැනි ගනු දෙනු කිරීමේදී ප්‍රබල ඇමතිවරුන්ගේ බිරින්දාවරුන්ගේ පදනන්වලටම් මේ මුදල් පොම්ප කරන්නේ පුෂ්පාරාජ පක්ෂ කාගේ බිරිඳ කියලා. මල්වානේ ගෙදර හදනකොට නැකැත් බලපු මල්වාන ගෙදරට පදිංචිරයනකොට මල්දාලර තැන් කල සරගෙනආපු බැසි රජපක්ෂ මහත්මාන්ගේ අධරණීය බිරිත. දේනිසා ඒ ඒ ගනුදනු සිද්ධ වෙන කොට එඒම තමයිකොල්ගේ ප්‍රප ලැම්මතුරුන්ගේ ොන්ට සලකන්න. ද ඒවගේම තමයි ඔෝය විදේශකයන්ට ම නද ෙරටගගේීම මයි ර මන් දසර හිට මුදල් මතුමාගේ නොන ගල්ල ර ම. දේනිසා දැ මේ ගත්තොත් පොහෝගේ ආණ්ඩුව කාලෙත් මොන්ඩාගල ස්වික්ක ජනතාව ඉන්නන් හහිම ඉඩ නවති බෙදද. අක්‍ර දාස්කානක් මෙතින ඩෝල්ස් සමගට දුන්නලාා. ඒවගේම මේන්ු ද්‍යයාන්ට තුත්සාහ ඇතිබෙනවා මොන්්ඩාගල ඉස්වික්කේම අක්‍ර හටබන්දහා බුකටේත් සමගට දෙෙන්න්න උක්වාකාවසාදහා. දැ අපේ දෙමද සදධාන මන්තුයුතුම ඇලිදරෝ කළ මඩ කලපු එස්සා නැගටට පලාත ඉඩම්. මේආර විදේ සමගමට චීන කොපෙන්නු බද නන්ඩු අුර නො කියෙලා. පිහනි බේරටයේ ජනතාවට තමන්ට යම්පහසුකමත් සහිතව ජීවත්වෙන්නට ගයක් හදාගන්නට වගාවක් කරගන්නට ඉඩමක් ලබා දෙන්නට උත්සුක නෝන ආ්ඩුවක් මේ ීන හෝ වත් විදේශය සමාගම්ුවට විදේශකයන්ට ඉඩම් පැවරීමේදී මෙතරම් ඇල්මක් දක් වන්නේ මොකද. තිේනිසා විදේශක ඉඩම් පැවරීම සඳහා අනිපත්ේ මේරට විජාති කරය ලක්කිරීම සඳහා යාණ්ඩුව කරන උත්සාහැපි හෙලා දක්කිනවා. ඒවගේම ගරු මුලසලට වන්තු තුමනි මේකත් එක්කම සාකච්චා කරන්නවන තව ජාතිය ගොඩනැගේ මේ බදු පනත පිළිබඳවත් දැන් පහුගේ අවරු තුන ඇතුළතදී. මේ ආඩ පුළලන්තමක් ලැබිල තිබෙනවාද රටේ ආර්ථිකය සම්බන්ධයෙන් යම්කිසි ආකාරයක සාධනය චිත්‍රයක් ජනතාවට පෙන්නුම් කරන්නට. අද ගිල්ල බැලුවොත් හැමති නාම ආර්ථික පරින් පිඩාවට පත්තුලයින්නේ. සුළුහා ම්‍ය පරිමාණ ව්‍යාරික අවදහනමක ඉන්නේ. බොහල බැලුවොත් බොහෝ තැංවල එවැනි ව්‍යාපාරිකයන් ආතතියයට ලක් වෙලා තියෙන්නේ. සමහර ඇසේදී නසාගෙන තිබෙනවා. සමහර ව්‍යාපාරිකයන් මදක්ක මේ ළඟ දවසක කොට්ටාවේ බැංකුවක් කොල්ලකෑම සම්බධ ප්‍රෝතතියපල වෙලා තිබුණා හොයාගේ නැනකොට මේ කුඩු හරෙනෙක් නෙවී. හැමදා මහෝරගන් කරෙනෙක් නෙමී මේ බත්තර මුලේ පැත්ත ව්‍යාපාරිකක්. ඔහුට මාසකට ගෙවල්කුලිය තමන්ගේ කඩකුලිය ඇතුඒ සේව කැඩ දෙන්න ඕන මුදල් මේ ඔක්කම ගත්තර පස්ස මාසක අනිවාරය වශයෙන් රපය හැටබන්ඳා කොයන්න ඕන. තම ැො ල ෙහෙම වැෙනනි ව්‍යාරිකයන් ම්‍යාර්ථි ක්‍රමය විසි තමන්ුණාසේලා හොරු බෞඩ පත් කල්ල තිබෙනවා. සියදින සාග තැන පත් කල්ල තිබෙනවා. ගරට අත හර ැ ැන්න පත් කල්ල ති බෙන බංගොල කල්ලබෙනවා. කෝ ඔබ මේරටේ ජනතාව දීපූ සිහින හොරොන්දු කොනගේ බායෝජ යව. නද ගේ ලක් සමරික්‍ර තු ක් කියන ගෙන. දොලබ දාසයක් එන්න නියමිතයි කියලා. දැම සංචාරකමාත්‍යංශයේ අබිනවාධීක්ෂණ වන්ත්‍රී හල්ෂ රාජ කරමන්ති තුමායික් සියයට පහලයෝකින් සංචාර්කයෝ කොට ඇල්ල වැඩි වෙලා කියලා. පෙරයි සංචාර්කයොත්තාවන දැම්ම ආයජකයත් එන වන හමුුණ ශස නීතිල් හිල් කරින් ආයජකන් ටන පවඩ එනවාන හෝන වත්කම්හෝයේ නාදායම්. ඒමනගේ නතාව සහන දෙන්න නැති. ඇයි මේ තමුුණාසෙල්ල නැවත වතාවක්ම ජනතාවමට බදදුගහල ජනතාව පෙලන්නේ ලෝකවිනද පොලේ බොරොතෙල් මිල ඩිවෙලලා නෙවෙන්නේ අමුුණනාසල්ලේ පෙට්‍රඩි සමි ඩි කරේ ඒ වැඩිකරේ බදු වැඩිකරම නිසා තමයි ඉන්දන මිල වැඩිවුණේ. එක ජනතාවට බරක්ඒසා පාගෙි ඉඳලා ත්‍රීවිල්ලක දන මිල වැඩි වෙනවා. හාජුක එනවන්නවා. සංචාර්ග එනවන. ඒ සහන ජනතාව දැ්ඩවන තමුන්නාාස කර එහන දෙන්නේ. නෑ සහන තමුන්ුණනාසාතර පබෙදාගන්නවනනි. මොකක් හරි ආදායමක් එනවන ඇමති මඩලේ පටවහගහනවා. ඇ කැබිනේ මන්ලේ වැඩිවෙන නියෝජ රාජ්‍යමතුරු වැඩි වෙනවා දැන් සින් වාස්ටයි්ගේ ඇමතුරුත්තු වැඩි වෙන. සජින්වාස්ටයිප්ගේ එක අදීක්ෂණ න්තුරක දක්ෂ ඇතුවරු න්ද දැ මදක් මුලින් පොෝතියක් ගිය. ්‍රාථමික කර්මාන්තමාත්‍යංශ ධීක්ෂණ මතවරුත් කරා කියලා. ම මුලිමදර ගන්න කමති ප්‍රාධමි කර්මාන්තමාත්‍යයිංශයට තියෙන දෙපාර්මේතුමනවාද කියලා. ඕකේ ඇමත් කැබිනැට් ඇමත්තුමාටයි රාජ්‍යමත්තුමාටයි තව අදීක්ෂර මන්තවුරු හතරනෙකුටයි බලන්නතරං දෙපාර්තමේතු රාජායත නෝ ඇැන තියෙනවද පලවින් ප්‍රශ්නයකයි අඩුගන්න පෙදාගන්නවා තියෙ පැ ොනවනුණනාරි ධික්ෂමන්තු කෙනෙද. හොඳයි ඕ මොන තිීන රාජ්‍යයතන ඔවගේ මොකද මත් අධික්ෂණ මන්තයවරෙක් නිසාම එතුවයිද කතාවට පිළිතුරක් දෙන්න කියලා හිතුන. ක දමාත්තේශ ැයි ගරු මන්තයතුමා අපි මේ අධික්ෂණ මන්ත්‍රීදුරේ වැඩ කරන්න තමුන්නාහස කියන මුදල කරගනවත් දීමනා කරගනවත් වාහනයක් කරගනවත් කාරයාල පාසුනා කරගනවත් මාත්‍යන්සේට වැයබරක් දරලා නෙවෙයි දමාත සයිචායි වග නඒක රට තමුන් ාන්ස ඇත්තේ කලින් හිටපු. දර් ගන්පර්ලිය කියර විශාල වැඩසට හනක් කෙනවා දැන් ඒඒ මට මර් කියය නවශේ තමිියන්. දැඒ කටයුත්තට අපි අමාත්‍යන්සට විශාල සහයෝගයක් ශක්තියක් දෙන්න ඕනේ ඒ ශක්තියතම අපි දෙන්න ැයි අපි දක්ක තමුන්නාාසරැක පසුගේ කලා හිටපු සග නිවාසැමතිකම දරපු කාලේ. මේ තමුන් නාසතා කරන්න මේ මන්ත්‍රීයෝරයකුට මේ තනතුරත් දුන්න ක කියරනේ තමන් නාාසත්වක හිටපු සගේෙ නිවාස මතිකම දරපු කාලේ පවුලේ ඔක්ක මක්කා සුමනාවතී මේ සුමනාවතිගේ පුත්‍රය සේට වාහනදීලා මේ ආණ්ඩෝට විශාල වැය බරක් ඇති කරමින් ඒම ගැනිික පාලන කාලය කුත්තුරුුණ මේ පාලන කාලය තමුන් නාාසත්ක හිටපු සගේ හි දස සඇමතිවරේ ය නව තමුන් නාාසලකෙන් ජ විල් වරෝන්සගේ නමතිවරේ. ඒක හරි. තමයිේ ඉතින් ඒවගේ අප මේකට රජයට බරක් කලා අපි කිසිමත කරමන්තවෙ මන්සුම. තාරරි ඇති බඳදුව අබතුමාගේ කාලය කියන්නේ නිස අයග ම. ද පශතියෙන්නේ අධීක්ෂණය කරන්න මාත්‍යයිංශයක අප ඉතුමාරි සුවෙච්චාවෙන්ම කියලා හැබැයි ප්‍රාදේශය සංවර්යන කමිටුුවල සභහපතිලා දිස්ත්‍රික් සංෝර්ධය කමිටුල සභහපතිලා පත්කරලා. ඒට නිකම නිකන් ේච්චාව ට කරන දන්නන්නේ නෑ කවර නැකිල්ල කියරනට ප්‍රාධය සම්මාන්තික සභහපති කෙනෙක් එයාත් ලැබේ මොවාද කියලම ඒකත් දැන කැමති. නොකද ඒ අයට වැඩකිරීම සඳහා. ඔව සභාපති කෙනෙක් ඔව කිසිමතිත් දෙන්න දෙන වගේ ම මද අගම තුට ඩ හද කි න්න ඔව! දුන්නත් ඉල්ලකන්න නගමත් ව කිය චෝදෙරවේ. ඔ දෙන දැනේ ඔබතුමා වැඩි තොරතුරා ඇත්‍රම ලැිල තියෙන්නේ. මොම ප්‍රාජි සංවතකමට දෙදහෙක සබහපති. ඒවගේම වයිමද සංවධ නාමාත්‍යය ස ධීක්ෂණ මන්ත්‍රී මේ මාස දැන් දෙක හමමාරගෙදර. මේ වනකර රජයෙන් සතවිශිපක්වත් අපි අරග න පැද ල ටයි බෝම බවම සෝති හරි බව සෝත මදවනතය ඔපතුමාලා ඇත්තරම සස්වච්චායෙන් මේ තනතුරු භාරරගෙන කරනවා නං අපි සතුරුවෙනවා. බලාපොත්වවා ගත්ත ස්වේච්චා ක්‍රාකාරිත්වය ඉතුර වෞරධයක හමර හොම තිබේ කියලා. ඒවගේම දැන් මඟට කියන ගරු මුලාසරට මන්ත්‍රීතුමණ විශෂයෙන් එක්සත් ජාතික පක්ෂ, ප්‍රමුක ආණ්ඩුවක් බලයට පත්වනකොට. මෙ සුළු හා මධ්‍යපරිමාණ ව්‍යාරකින් සහ ව්‍යෝසායකින් ය බපොත්තුවක් තබාගන්න ට ආර්ථක දනුවේ කිය ම දගමත්වවා සාමාන්‍යයෙන් එඇතුමාගේ ශබ්ද කෝෂයති වෙනවා සාකු පුරයීම පිළිබඳව. නේද. බ්‍රෙස්ලට් අරාමියොත්ති. හැබයි දැන් පහුගේ කාලෙන් මොකද කලා තිබින්. රටේ නෑපර අඩු වෙලා තියනෙනව. දැන්ගත්තොත් ඒම එතුමල්ල බලයට පත්වනකොට තිබුණු රුපියාල් බිලියන අටදස් පන්සීය මේනක රුපියල් දවාස්දාාහත වසර අවසන් රෝපියා මිය දදාහස් පන්සිිට ආසන වැඩි වෙලා තිබෙනවා. විදේශ අයයි ප්‍රමාණි වැඩි වෙලා තිබෙනවා. අපට බලාපොරොත්තුවක් දුන්න රට පලවෙනි අයවැ යෝජනාවලියදී. රජහාක්ක්‍රබද අතර පරතරය සිට හතලියයි හැටයි කරනවා කියලා හැබැ ඒක දැන් වක්ක්‍රබදු දිහාාවට වේගෙන් වර්ධනයමින් යන්න. සැ ජනතාව මතම බදු හනවා. මම කියමින් හිටියේ දැන් ම විගෙනගාත්පත්තුමායි ලෙදරව කරනවා මේරටට ගන්න නය රටේ වත්කා විදිිරට පේන නෑ කියලා. දසාමානය ඕන තැකකි බැංකෝකගේ නයකරගෙන කෙනෙ පියාපාරයක් කරනකොට ෙතර මොක්ක ඉදිගවීමක් කරනකොට එක වත්කමක් විදිර පේන තිබෙනවා. වත්කමක් දෙට පේන තිබෙනවානම්. ඒ අය පොලි වාරික ගෙවනගේ යම්සාධාරණයක් තියනවා. හැබැයි රපියල් බිලියන දහස් පන්සිකට වැඩි සාමාන්‍ය දැගත්ව පබ දද ාසන්න මේ නය ප්‍රමාණය වත්කම් මිතිර රට පේන්න නෑ. ඒකයි ප්‍රශ්නය ද මේකවුරුත්තයම නයගන්න වගේ උජාරුවෙන් කිව්වට. අය ගවන මේට ජනතාවගේ බද මුදල් ලොල ඒ ූමිතේ ටිකට පෙටිකට සදිිකට ගහල බද්ධයෙන් තමයි නය ගවන්න සිද්ධවෙන්නේ. තන රටේ නත බදදුගේවන ජනතාවට සාදාා රයිතයක් තිබෙනවා දැනගන්නට, ඒ වත්කමයි නෑවලින් හදපු වත්කමොල්ට මොක්කද දුණේ කියලා ඒවා මොන හිරව ද ගිල්ල කියලා. ඒ කොයිට අන්තර්ස්ථානනේ කියලා. ඒවත් එතකොට ඒත් අර එකක්නෙකාට හම්බේෙන එක්කො රුපියල් මියන න දර හත ස මහ ත ක්ෂක යනු පහ වගේ ඒක පදන ට හරි කොට බ න්ර යිද ජ ප්‍රශයතිබෙන්නේ. මූල්ල නිේනිසා මුූලි පාලිත ප්‍රශ්න තිබෙනවා ස තවදුරටත් තවදුරටත් මෙහෙම වක්්‍රපදුු ගහමින් රටේ මේ ආර්ථිකය දුවන්න බෑ නෙ තමුන්වන්සට පැහදිී. ස අපට ඕෝන ගම තිබෙනවා ආයජකයන් ගෙනගන්න සැලස්මක් වගේම මේරටේ දේශය ව්‍යාපාරිකයන්සා ව්‍යවසායකෙන් ශක්තිමත් කන සලස්ම. ආණ්ඩුවක්තිබෙන් ඕනා මේරටේ හැකියාවක්තිබෙන් නිර්මාණ ශීලීතවයක් තිබෙන මේරට ගොඩ්නගන්නට අවංකෝම දායක වෙන ව්‍යාරකෙන් වියෝසාකෙන් ශක්තිමත් කළ මෙරට ආර්ථී ගොඩ කඩට. ඒ අයට ප්‍රාගධනය නැත්තං ඒයට තාක්ෂණය නැත්තං විදේශකයන්ගේ ගෙනගැනීම නුවේ ප්‍රශ්ණතිබෙන්නේ. හැබැයි වසර කපයක් යැනකොට ඒ තාක්ෂණය පරට ඉතුරුෙන් න්නටමතිබෙනවා. ඕවන්ගේ නයෝජන මෙහෙ ප්‍රතිලා බැ ඉතුරෙන් නොනටම තිබෙනවා. ඒම තමයි. ට ීන හෙමතමයි කරන්න. චීන ඇමරිකානු සමගමක් මන ආජන සිද්ධ කළත් අෞුරදු පහක්කයක් දහයක් යැනකොට ඇමෙරිකනු සමග ීන ඉවත්තුලලා යනවා චීනේ තා ක්ෂණ තුරවවවා සමමාගමිත්තුවවා. මැලේසියා හෙමයි කළේ හැයි අපි අික දො ර්තක බලංගි අවරුදු හතලිය. අපිද ආයුක ඒේවිකල්. අපි අපි කිවවාෝ 500 ලගින් කී නෙක් තේවිකෙල් හැයි අදත් ර සිද් වෙල තිබෙන. ආයෝක ආවි න කියලා ඒ පොහ ඩු ටිරක් නැමැ හරන කලින්ාත් මේ ආර්ථික ප්‍රතිපත්ති ඇතුළේ ආයෝජික නාකර්ශණය කරගන්න බැරි. ඒවගේ අපරට දේශය ව්‍යාපාරික නගාසිටවන බැරි. කුමක් හෝ අවුලක් තියනවා කිය එක තම නාසල පිළිගත යුතුයි. එනිසා මේ තවරටත් බද ගම න ආර්ික ක්‍රමදේද වෙනුවට මංක කියන්න බදවලින්තුොරට දුවන්න ොලොන් කියලා හැබැයි ද. බදදු ගවන ජනතාවට සාධරනම පෙන්නු කරන්නන මති වෙෙනවා තමන් ද මුදල් තමට පෙ ප ධ්‍යාපන ද න සෞක ද කිය ශක ය න්ත ම දර මතුරංකුරිය පාසලේ ගොඩ්නගලි වලට ඔය බද මුදල් ලාජනලා තිබෙනවාද කියලලා. අධ්‍යාප රපියල් ින කනන් ෙන්න්ක නන්ඩුව තමහෙ අර දරුව ඉගෙනකන්නේ. මටි බෙති සහිත පොල්ලතු සහිත වහලයක් සහිත ගොඩ්නගිල්ලක. වාජනය වෙලානෑ බදුමුදාරජන වෙලාන සෞඛ්‍ය අධ්‍යාපනය ජනතාවත් සාධානක විදිහයට. එනිසාවා මේ ඉඩම් පැවරෙන් වගේ ම තමයි තමුන් අන්සලග මේ පනත් දෙක තුළින් පෙන්නුම් කරන්නේ මේ වැදදි ආර්ථික පතිපත්තිය විසින් රටේ දේපල විකිනීම හැර රටය ජනතතාාව මට යලිහලත් බදුකයිීම හර වෙන විකල්පයක් නෑ කියන එක බවස්තුති. බොහම ස්තූතියි.